මිහිමවට බරක් නැති මිහිමවට ණයක් නැති රුක්ෂය වනස්පතියයි. සැමට ඉහලින් දෙදවත්ව ඔදවත්ව විහිදුවා අතුරිකිලි. මහා සිසිලසකින් වනාන්තරයම ආදරයෙන් සුරක්ෂිත කරනුයේ අනාගත රුක්ෂයන් විපත් රහිතව මිහිමවට දායාද කිරීමේ අපේක්ෂාවෙනි. වනස්පතිය සබාදම් දිලිතියගේ අපූර්වතම දිලිනයයි. ඉතින් මේ සූදානම එබඳු වූ වනස්පතියක ගැන මතක සටහනක් තබන්නටයි. වර්ස 1971 දී ඉතා අඩු පහසුකම් මද්දී සරුබිමක සරු බීජයක් ලෙස රෝපණය වී පියවරෙන් පියවර සෙමෙන් වැඩෙමින් මේ වන විට ප්‍රදේශයම සෙවන කරගත් වනස්පතියක ලෙස අතුපතර විහිදා වැඩි තිබීම ප්‍රීති ප්‍රමෝදයට කරුණකි. මෙතෙක් ආ ගමන් මගෙහිදී මෙකි අංකුරය පෝෂණය කිරීමෙහිලා ස්වකීය දායකත්වය දැක් වූ පිරිස සිදු කළ මෙහෙය අති ප්‍රශංසනීයය. මිනිස් හදවත් සෙනෙහසින් පිරිමැද විඩා පිරි හදවත සිසිලසින් දොවාලන අනාගත පුෂ්ප මාංජරියයන් හදපුරා පුබුදුවන මෙම වනස්පතිය කවරෙක්ද? උදී ජනදිවිය ධනයෙන් ගුණයෙන් දැනුමෙන් සමෘද්ධිමත් කිරීම ඒකායන අපේක්ෂාව බවට පත් කරමින් තාක්ෂණික ක්‍රමවේද නිර්මාණශීලීවත් ක්‍රමානුකූලවත් ගලපා ගනිමින් මෙහෙවරක යෙදෙන ආරච්චි කට්ටුව ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයයි. වත්මන වන විට පවතින මෙම තත්ත්වයේ උදෙසා උරදෙමින් ප්‍රධානත්වය දැරූ ප්‍රාදේශීය මහලේකම්වරුන් ගණන 14කි. එදා මෙදා තුර මෙම සොදුරු නවාතැන වෙනුවෙන් ලබා දුන් ඒ ශක්තිය ප්‍රශංසාත්මකව සිහිපත් කළ යුතුමය. 2016 වර්ෂය මූලාරම්භයේදී පමණ වර්තමාන ප්‍රබෝධෙහි මම්පෙත් සලකුණු විවර කරමින් සුවිශේෂී ආගමනයක් සිදුවිය. අප්‍රතිහත ධෛර්යයත් නොසැලෙන ගුණයත් අභියෝග හමුවේ ඉන්ද්‍රකීලයක් සේ නැගී සිටිමින් ප්‍රදේශයට සෙවන සාදන මහා වනස්පතියක අද්විතීය ලෙස පෝෂණය කිරීමෙහිලා හිමිකරුවා ඔහුය. නවමු ඇසකින් සියලු දේ විනිශ්චය කිරීමෙහි සහජයෙන් ගෙනා දැක්ම අපූර්වය. ඒ අපූර්ව වූ දැක්මට අනුව හොඳම දේ ආරච්චි කට්ටුවෙන් දැයට දායාද කරන්නට පියවර තැබීම විශේෂිතය. මෙම සෙවණින් ඵල ලබන සියලු ප්‍රාණීන් සුවපත්ව තබන්නටත් හොඳම දෙයින් එම ජීවිත පෝෂණය කරන්නටත් ශක්තිය වූ නොසැලෙන නොබිදෙන අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතු ඒකාත්මික බව අවැසිමය. ඒ අනුව මිත්‍රශීලී ආගන්තුක සත්කාරයෙන්ද සිතින් සිතට යාවෙන ආදරණීය බවෙන්ද එක පවුලක් ලෙස ආත්මීය බැඳීමෙන්ද ආගම දහම හා බැඳුණු ආධ්‍යාත්මික සංවර්ධනයෙන්ද ආරම්භ කළ දේ නොනැවති ඉදිරියට පවත්වාගෙන යෑමෙන්ද ජීවිතයේ නංවාලන ආයෝජන අවස්ථා සැකසීමෙන්ද පොහොසත් ආර්ථික සංවර්ධනයෙන්ද වෙහෙසකර ජීවිතයෙන් මිදුණු ආනන්දනීය වටපිටාවෙන්ද සතුටින් වැඩෙන කායික මානසික ආයුසේන්ද ආරෝග්‍යමත් ජීවිතාලෝකයෙන්ද අනුන්ගේ දුක තමන්ගේ කරගත් ආවේදනයෙන්ද තමන් කළදේ විමර්ශනයෙන් ඇතිවන ආත්ම තෘප්තියෙන්ද සැකසී පුරුකෙන් පුරුක යා වූ ඒකාත්මික භවයේ රන්දං වැල අවටින් එන අනේක බාධක අභිමුව නොසැලී හිඳ වනස්පතිය සුරකින යෝධ ශක්තියයි. ගෙමෙන් පෝෂණය වූ මහා රුක්ෂය
අව්වැසි සුලන් බාධක හමුවේදී නොසැලී තම අතුරුකිලි මල් ඵලයෙන් සරසාගත් බවත් එම ඵලයන් නේකදනා නෙලා රස විඳිනු අයුරොත් නේත්‍රා අභිමුඛව දිස්වන සරුසාර කාලයයි මේ. එසේ වීනම් උදා වී ඇත්තේ අස්වනු නෙලන සමයයි. මහා රුක්ෂයෙන් නෙළු මිහිරි ඵලයක් වූ පුංචි පැටවුන්ගේ හෙට දවස සුරක්ෂිත කරන්නට හිසට සෙවණක් ලබා දෙමින් සියලු පහසුකම් සහිත සොඳුරු ගම්පියසක් ලෙස නගුල් එළිය ගම්මානය ආලෝකමත් කිරීම සුවිශේෂී ජයග්‍රහණයකි. දෙවන ඵලය ලෙසින් නිරෝගී දිවියක් වෙනුවෙන් හොඳ හුස්මක් ලබා ගැනීමට ඉඩ සලසමින් නිල්වන් තුරුලතාත් ඒ ඇසුරු කොට වැඩෙන සතා සිව්පාවත් ගහකොළ යන්ත්‍රානුසාරයෙන් සහසික ලෙස පක්ෂණයට නතුවන නිමේෂයක රැම්සා තෙත්බිම් ආශ්‍රිත ස්වභාවික තුරු සම්පතත් සංරක්ෂණය ඉතා අගනේය. චිරජීවනය හා සුකිත මුදිත බව දිවියක වටිනා සම්පතයි. වසවිසෙන් තොර ආහාර රටාවන් ඒ සඳහා පහසුකම් සපයන බවට තුන පහනම් වූ ඵලය නිදසුන්ය. සරුසාර පලබර මහගෙදර අපේ ගෙවත්තද වසවිසෙන් තොර එළවලු හා පළතුරුවල වටිනාකම මොනවට පහදයි. නිරවුල් මනසක් සුවපත් වූ දිවි ගමනකට නිරවද්‍ය වූ මන් සලකුණු කියයි. ඒ වෙනුවෙන් නෙනන ලද මිහිරි ඵලය Be Happy මතින් තොර සමාජයක් ජනිත කිරීමයි. ගමෙන් නගරයට දියුණු අනාගතයකට මග කියන ඒ දණ්ඩ අධ්‍යාපනික අත්වැල දැයි දුවා දරුවන්ගේ ගුණනුවන පාදන්නට තැබූ තවත් පියවරකි. පවුලක අභිමානය මහගෙදරයි. කොතනක සංචාරය කළත් දරුවන් මහගෙදරට ඇදී එන්නේ ඉතා ආදරණීය බවකින්. එලෙසින් මහගෙදරට ගොඩවන්නා වූ සියලු දෙනාගේ අවශ්‍යතා විධිමත්ව හා කඩිනම්ව වේලාවටත් කලාවටත් සපුරාලනුවස් මම්මෙහි සහ හේවායාද නොසැලී සූදානමි ඉදී. ඒ තම සේවය මනාව කඩිනම්ව ඉටු කිරීම වෙනුවෙනි. අභිමානවත් ජාතියකට අභිමානවත් සේවයක් සඳහා ඇප කැප වෙන මහගෙදර සමාජිකයින් කායික මානසික පෞරුෂයෙන් සංවර්ධනය වීම අවැසිම කරුණකි. ඒ සඳහා පසුබිම සකසන අවස්ථාවන්ගෙන් මෙය ස්වයං පෝෂිතය. ජීවිතය ගෙත්තමකි නොනවත්වා ගෙතිය යුතු මානසික සහනශීලී බව ජීවිතය ගෙත්තම් කරන හුයයි. ඒ සඳහා ගෙත්තම් පාන සූදානම්ව තිබීමත් කායික මානසික සුවතාවේ උදෙසා සුපරූම් විවේකයේ අර්ථවත් කිරීමටත් විවේකයකදී උපදින සිතක සිටිවිලි මිය යා නොදී කැටපත් පෞරේ කුරුටු ගා දමන්නටත් කිසිදු බාධාවක් නොවේ. සුවැති සවාරිය කායික මෙන්ම මානසිකත්වයට අපූර්ව ව්‍යායාමයකි. හැඬට ඉන්න වතුර බොන්න නිසි පමණට ජලය පානය කිරීමට හුරු කිරීමකි. මෙම සියල්ල සුවැති අයකු සූදානම් කිරීමට මග කියනු ඇත. එපමණක්ද නොවේ නිර්මාණශීලී හැකියාවන් එළිදක්වමින් සුහදශීලී සාමූහික ක්‍රියාවන් ඔප්නම් බාලමින් නිදහසේ ගයන්නට වයන්නට රගන්නට දෝතැන්නක් බිහිව තිබීමද අගනේය. එයින් සුවපත් මනසකින් තම කාර්යභාරය මනාව ඉටු කරලීමෙහිලා සමත් වේ. යන එන්නන්ගේ ගත සිත නිවාලන අපේ මායිමෙන් මෙපිට මන්දස්මිත නගන නේක වර්ණ පුෂ්ප මකරන්දයන්ද
නන් පල ලබාදින තුරුලතාද ගතට සුවදින ඖෂධ වගාවෙන්ද යන නයික වූ උද්‍යාන අලංකාරයන්ගෙන්ද සුභාමත් වූ අනර්ග වූ ආරච්චි කට්ටුව අපේ ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය මේක තුරුලතා පරයා ඉහළට නැගගත් වනස්පතියකම නොවේද ඉදින් විවර කර බුද්ධියේ පසිදුරන් විමසන්න දකින්න මේ සියල්ලෙහි නිදන්ව ඇත්තේ ප්‍රදේශයේ ජනතාව කෙරෙහි හෘදයාලම්බනව උපන් දයාවෙන් කුඩා අංකුරය මහා ගසක් වන තුරා රැක බලාගත් බොහෝ දෙනෙකුන් හෙළු දහඩියයි දැක්මක් මෙහෙවරක් යථාර්ථවාදීව සමාජයට ත්‍යාග්‍ය කිරීමේදී ඒ වටා බැදි හස්තයන් කාරුණිකය ලෙන්ගතුය ලේහි හොවා උණුසුමින් සනසවන දරු පැටවුන් බිම දමා විනෝදය විවේකය පවා කැපකර වනස්පතිය වඩන්නට සුරක්ෂිත කරන්නටම තිළිණ වූ රන්දම් වෙලෙහි සෑම පුරුකක්ම පූජනීයය මිල කළ නොහැකි සේවය අති සුගන්ධිතය ඔවුන් තැබූ සෑම පියවරක්ම දිරිමත්ය තම මෙහෙ ඉටු කිරීමෙහිදී ලද පන්නරය ශක්තිමත්ය සහෝදර සගයක් කෙරෙහි ලෙන්ගතුය නියමිත වේලාවට අමතරව ලොබකම් නොකොට ත්‍යාග කළ කාලය අමිලය ලිපිගොනු අතර සරමින් වැඩබිමේ කර්කශ පොළොවේ අවුවැසි නොතකා දහසක් අපහසුතා මැද්දේ වූ තම රාජකාරිය දේවකාරියක් සේ ඉටු කරමි දැයි ජීවිත පුබුදුවාලන්නට ඔවුන් දරනා වෙහෙසටත් අප්‍රතිහත ධෛර්යයටත් පුදන්නට උපහාරය උචිත නිමේෂය මේ යැයි නොසිතෙන්නේ කවරකුටද